දීප කට්ටය කරනම් කියන්න දන්න ම මගේ චන්දය කන මට සාහතික දෙන්න පුළුව අපේ කණ්ඩයම සන්තිකට සාහතික වෙන්න පුළුවන්. හැබැයි දියන් දෙන්න පොරොන්දු වෙච්ච සහ එක දාගන් හදාගත්ත චන්ද විච තමයි ප්‍රතිපල කට්ට කියන කාරණාව තුළ මේක මේ මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුව තුළින් මේ වගේ ප්‍රධාන තනතුර සඳහා වන අනුපාතික ජනාධිපතිවරයෙක් තේරීමම මම හිතන්නේ විකෘතියක්. මෙරට දෙකෝටි 20 ලක්ෂ ජනතාව වෙනුවෙන් 225කට බලය පවරන තියෙනවා. මේ 225න් පමණක් වෙලා එක මන්ත්‍රීවරයෙකුට ලක්ෂක මිනිසුන් වෙනුවෙන් වගකීම අවමෝෂයෙන් දරන්න වෙනවා. පමණක් අය කිසිදු ජනවරමක් නැති අය මේ පාර්ලිමේන්තුවල සති දෙකක් තුනක් වෙන අය පවා මේකේ ඡන්දදායකම් බවට පත් වෙනවා. ඒ වගේම ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගන්න අය සන්දායකම් බවට පත් වුණා ජනතාවගේ. ඒක නිසා මේක විකෘතියක් තමයි මේ පෙන්නම් කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණ සම්බන්ධව ඔහුට අපි සුබපතනවා. හැබැයි ඔහුට පවරන වගකීම මේ රට නැවත යථාතත්ත්වයට පත් කරන්න පුළුවන්ද, මේක සමාජයේ මතයද කියන කාරණාව. ඒ වගේම මේකේදී අපිට බලා ගන්න පුළුවන් ඉදිරි දවස් කිහිපයකදී අලුත් ආණ්ඩුවක් පිහිටනකොට කවුද මේ වෙනුවෙන් කටයුතු කරේ කියන කාරණාව. කටයුතු කරේ කියන කාරණාව ඒ නිසා අපි ඉක්මන් වෙන්නේ නැහැ. කවුද ඡන්දෙ දුන් නොදුන් කියන කොට බෙදා ගන්න ඉදිරි දවස්වල කටයුතු කරේ බලා ගන්න පුළුවන්කම ලැබෙවි. පැහැදිලිව කියන්න තියෙන්නේ ජන සමාජයේ මතය විකෘතියක් බවට පත් වෙච්ච ප්‍රතිඵලයක් තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය. ඔහුට කිසිදු ජනවරමක් නොලැබිච්ච කෙනෙක්. ඒ වගේම ඔහු පාවිච්චි කරේ අර මෙතෙක් කාලයක් තිබිච්ච ඒ ප්‍රස්ථාපිරුල වෙනස් කරලා රනිල් ලවා කොස්සට බාව ගන්න තමයි ඇතම් පිරිසක් උත්සාහ කරේ. ඒ උත්සාහය අපි බලමු කොමන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම හිතන්නේ නෑ මහා ලොකු දේශපාලන කාරණා මත මේ ඡන්දය හා මෙහා වුණා කියන කාරණාව. දේශපාලන කාරණා මත එමුනම් දේශපාලන ප්‍රතිපත්තියන් මත මේ කාරණා වුණා නම් මේ ප්‍රතිඵලය සහ මුලින්ම වෙනස්. ඒක නිසා ප්‍රතිපත්තිය නෙවෙයි ප්‍රතිලාභය මුල් කරගත් ප්‍රතිඵලයක් කියන කාරණාව තමයි පේන්න තියෙන්නේ. ඇතම් පිරිසවලට ඕනකම තිබුණා රනිල් වික්‍රමසිංහ මහත්මයා ලව්වා ඔවුන්ගේ අභිප්‍රායන් ඉෂ්ට කරගන්න. පහුගිය කාලවල ඇතුම් සිදුවීම් සම්බන්ධ යම් කාරණා සම්බන්ධව ඔවුන්ගේ ආරක්ෂාව සපය ගන්න. අන්න ඒ කොස්සට ලබා ගැනීම වෙනුවෙන් ඒ ප්‍රතිපත්තිය පැත්තකින් තිබල ප්‍රතිලාභය ඉස්සරහට අවිල්ලා කියන කාරණා තමයි පේන දෙන්නේ. නැත්නම් මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ සමාජයට ආසන්න කරටකර සටනක් අපි අවසාන මොහොත දක්වා අපි දන්නවා මේක තීරු සටනක්. මේක අපිට පේන්න අධිෂ්මාන බලවේගයන් එක තමයි මෙතුන්ට මොන දෙන්න වෙන්නේ. 150ට 50 ජයග්‍රහණයක් ගන්න තමයි අපි දේශපාලන ඉදිරියේ අපේ කණ්ඩායම විශ්වාස කරේ. අපි කොතනකවත් කිව්වේ නැහැ විශාල ජයග්‍රහණයක් ලොකු ප්‍රමාණයක් හම්බ වෙනවා. 50ට 50 ජය ගන්න. හැබැයි මේ ප්‍රතිඵලයේම විකෘතියක් බවට පේන්න තියෙනවා. මොකද පාර්ලිමේන්තුවේ මේක යාදාමෙන් සක්‍රියවම ඉදිරිච්ච කෙනෙක් විදියට ඒක නිසා ප්‍රතිපත්තියට වඩා ප්‍රතිලාභය මුල් කරගත් ප්‍රතිඵලයක් තමයි මේ පේන තියෙන්නේ. නෑ පැහැදිලුවම මේ මොහොතේදී අපි එකඟතාවයක් හදාගත්තා. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයාට අපි කිව්වේ අපි ඡන්දයම් තුනක් විදිහට ඉදිරිපත් කරනවා. මේ ප්‍රතිඵලයේ තවත් විකෘතියක් බවට පත් වෙනවා. ඒක නිසා අපි කිව්වේ දඩසලා ප්‍රේමතුමා කියන කාරණාව ඇත්තරම මෙතන බුද්ධිලයා පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. කඳවුර පිළිබඳ ප්‍රශ්නයක්, නියෝජනය කරන කඳවුර පිළිබඳ ප්‍රශ්නයක්. ඒක තමයි මේ ප්‍රතිඵලය තුළ පේන්න තියෙන්නේ. අපි බලමු ඉදිරි දවස් කීපය තුළ බලමු මේක ජන සමාජයේ මතය නෙවෙයි මෙතන නිරූපණය වෙන්නේ. සමාජය සාමකාමී බවට පත් කරන්න තියෙන පරිසරය නෙවෙයි නිරූපණය වෙන්නේ. ඒක නිසා ඉදිරි දවස් කීපය තුළ බලමු මොකද්ද සමාජයේ ප්‍රතිචාරය කියන කාරණාව. ඒක නිසා අපි තාමත් ඕනෑකමින් ඉල්ලනවා අපි මේ සමාජය නැවත ප්‍රකෘතියට පත් කරන සාමය අවශ්‍යයි. ඒ කටයුත්ත කොට නගන්න උන්ට බලවන් දෙය කරන්න කියන කාරණාව.